යුබෝවන් ඔබට සුබ දවසක් වේවා 2021 දෙසැම්බර් මාස 13 වෙනිදා සිට 19 වෙනිදා දක්වා සතියේ ලග්න පලාපල ඔබ කී ලග්නයට කොහොමද දිනපතා ලග්න පලාපල දැන ගැනීම සඳහා අපගේ YouTube channel එක subscribe කර bell icon එක ක්‍රියාත්මක කරන්න මේ සතිය තුල සිදුවන විවිධ ග්‍රහ මාරු සමග ඔබේ හඳහනට අනුව ඔබට කොහොමද කියලා බලන්න තමයි මේ සූදානම් වන්නේ. ඉතින් අපි බලමු මේෂ රාශිය සිට මීන රාශිය දක්වා උපන් ඔබට මේ සතිය කුමන ආකාරයේ බලපෑමක් ඇති කරවයිද කියලා. ඉතින් ලග්න බලාපල අහලා ඒවායේ තියෙන දේවල් හොඳින් තේරුම් අරගෙන ඒ අනුව කටයුතු කිරීමට ඉඩ සලස්වා දීම තමයි අපගේ එකම අරමුණ වන්නේ. ඉතින් අපි මෙතෙන් සිට ලග්න බලාපල එකින් එක විමසා බලමු. මේෂ ලග්නය. මේෂ ලග්නයේ උපන් ඔබට මේ සතිය කෙසේ වේවිද? මේෂ ලග්නයෙන් උපන් ඔබගේ කේන්ද්‍රයේ දෙවැන්නේ රාහුද අටවැන්නේ රවි කුජ සහ කේතුද නවවැන්නේ බුධද දසවැන්නේ සිකුරු සහ ශනිද එකොළොස්වැන්නේ ගුරු දොළොස්වැන්නේ සඳුද ගමන් කරමින් ආරම්භ වන මෙම සතිය ශරීර සනීපයට බාධා අවහිරකම් දුරු වී යනු ඇත. දරුවන් සම්බන්ධයෙන් කිසියම් අයහපත් තත්ත්වයක් තිබුණේ නම් එයද විසඳාගත හැකි. ආර්ථිකය පිළිබඳ තිබුණු බලාපොරොත්තු ඉටු කරගත හැකි. නමුත් රැකියාව හා සම්බන්ධ මූල්‍ය කටයුතු වලදී බ්‍රහෝ ප්‍රවේශම්කාරී විය යුතුයි. කෙටි ගමන් බිමන් යෙදී හැකි දවස්සේ පියාට සුබ කාලයකි. සිත සතුරු කරන නව සම්බන්ධතාවලට අඩිතාලම වැටේ. හොඳ මිතුරන් ඇසුරු කරන්නට ලැබේ. සමාජ සේවා කටයුතු වලින් ගෞරවය හිමි කරගත හැකි. තම නිවසට අවශ්‍ය කරන නව බඩු බහාර ආදිය ගෙනෙන්නට කටයුතු යොදයි. අලංකාර කිරීම හෝ අලුත් වැඩියා කිරීමකටද පෙළඹෙනු ඇත. දේපළ වලින් ලාභ ලැබෙන කාලයක් වෙයි. වෘෂභ ලග්නය. වෘෂභ ලග්නයේ උපන් ඔබට මේ සතිය කෙසේ වේවිද? වෘෂභ ලග්නයේ උපන් ඔබේ කේන්ද්‍රයේ ලග්නයේ රාහුද සත්වැන්නේ රවි කුජ සහ කේතුද අටවැන්නේ බුධද නවවැන්නේ සිකුරු සහ ශනිද දසවැන්නේ ගුරුද එකොළොස්වැන්නේ සඳුද ගමන් කරමින් ආරම්භ වන මෙම සතිය කෙටි ගමන් බිමන් පිළිබඳ තබා තිබූ බලාපොරොත්තුවක් ඉටු කරගත හැක. සහෝදරියන්ට සුබ දවස් වේ. විවාහ දිවියේ පැවති ගැටලුකාරී තත්ත්වයන් පහවයයි. පුණ්‍ය කටයුතු හෝ වන්දනා ගමන් නිසාවෙන් සිතට කිසියම් හෝ සහනදායි බවක් උරුම වනු ඇත. තමන්ට වැවෙන රාජකාරිය හරි ආකාරව නොකිරීම නිසාවෙන් චෝදනා දෝෂ ආරෝපණ ආදිය එල්ල විය හැකි බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් විය යුතුයි. ලියකිල් වල හදිසි අවස්ථාවක් ඉස්මතු වීමේ ප්‍රවණතාවයක් පවතින නිසාවෙන් එවැනි දේ කල් වේලා ඇතුව සූදානම් කර තබා ගැනීම නුවණට හුරුයි. ඉගෙනීම් කටයුතු වල යෙදී සිටින අයට මධ්‍යස්ථ ප්‍රතිඵල සහිත සතියකි. වෙළඳ ව්‍යාපාර කරන අය පාරිභෝගිකයන් සමග කටයුතු කිරීමේදී බොහෝ ඉවසිලිවන්තව සහ දුරදිග සිතා බලමින් යුක්තව කටයුතු කළ යුතු කාලයක් වෙයි. මිතුන ලග්නය. මිතුන ලග්නයෙන් උපන් ඔබට මේ සතිය කෙසේ වේවිද? මිතුන ලග්නයෙන් උපන් ඔබේ කේන්ද්‍රයේ සයවැන්නේ රවි කුජ සහ කේතුද සත්වැන්නේ බුධද අටවැන්නේ සිකුරු සහ ශනිද නවවැන්නේ ගුරුද දසවැන්නේ සඳුද දොළොස්වැන්නේ රාහුද ගමන් කරමින් ආරම්භ වන මෙම සතිය ආදරය විවාහය සුබයි. තරුණ තරුණියන් අතර නව ප්‍රේම සම්බන්ධතා ඇතිවන අතර විවාහ බලාපොරොත්තුවෙන් සිටින අයගේ යෝජනා ස්ථිර විය හැකි කාලයකි. අන්නේන් පාලනය කිරීමට ලැබෙන දවස්සේ ඉදිරියේදී සිදු විය යුතු වැඩපිළිවෙලක් නිවැරදි ආකාරයට සැලසුම් කරගනි. මව් පාර්ශවයේ ඥාතීන්ගෙන් විශේෂ උදව් උපකාර හිමිවනවා ඇත. ගොවිතැන් කටයුතු කරන අයට වාසිදායකය. විදෙස් ගමන් පිළිබඳ තබා තිබෙන බලාපොරොත්තු සම්බන්ධයෙන් සුබදායි ආරංචි ලැබෙනු ඇත. තමන්ගේ සිත සතුටු කරවන දෙයක් වෙනුවෙන් විශාල මුදලක් වැය කරන්නට සිදුවන බව පෙන්නුම් කරයි. ශරීර සනීපය පිළිබඳ විමසා බැලීමේදී උෂ්ණ ගතිය වැඩි වන අතර රහස් ප්‍රදේශවල දුර්වලකම් වලටද හේතු පවතී. කටක ලග්නය. කටක ලග්නයෙන් උපන් ඔබට මේ සතිය කෙසේ වේවිද?
කටක ලග්නේන් උපන් ඔබේ කේන්ද්‍රයේ පස්වැන්නේ රවි කුජ සහ කේතුද සයවැන්නේ බුධද සත්වැන්නේ සිකුරු සහ ශනිද අටවැන්නේ ගුරුද නවවැන්නේ සඳුද 11වැන්නේ රාහුද ගමන් කරමින් ආරම්භ වන මෙම සතිය පුණ්‍ය කටයුතු හා වන්දනා ගමන් බිමන් වලට ඉඩ කඩ පවති කාලීක පටන් පැවති විශාල බලාපොරොත්තුවක් ඉටු කරගත හැක වැඩිහිටි සහෝදරයන්ට සුබදායි කාල පරිච්ඡේදයකි කලක් නොදිරු මිත්‍රයෙකු මුණ ගැසෙන අතර එය ප්‍රතිජනක අවස්ථාවක් වනු ඇත සමාජ සේවා කටයුත්තක් යෙදේ අතේ මිටේ මුදල් නිතර ගැවසේ දූ දරුවන් සම්බන්ධයෙන් තරමක් අනර්ථකාරී වන අතර ඔවුන් වැටීම් තැලීම් ආදී හදිසි අනතුරු වලින් ප්‍රවේසම් කර තබා ගත යුතුයි ලොතරැයි ආදී හදිසි ධනලාභ ලැබීමේ වාසනාව උදාව පවතින නිසාවෙන් ඒ නිසා උනන්දු වට වරදක් නොවේ स्त्री भाषवे පරිණතයගෙන උද උපකාර හිමිවන බව පෙන්눔 කරයි තම අදහස් වලට වටිනාකමක් ලැබෙන කාලයක් වෙයි සිංහ ලග්නයේ උපන් ඔබට මේ සතිය කෙසේ වේවිද සිංහ ලග්නයේ උපන් ඔබේ කේන්ද්‍රයේ සිව්වැන්නේ රවි කුජ සහ කේතුද පස්වැන්නේ බුධද සයවැන්නේ සිකුරු සහ ශනිද සත්වැන්නේ ගුරුද අටවැන්නේ සඳුද දසවැන්නේ රාහුද ගමන් කරමින් ආරම්භ වන මෙම සතිය අධ්‍යාපන කටයුතු වල යෙදී සිටින අයට විශේෂයෙන්ම යහපත් වේ කාර්මික දාක්ෂණික අංශයන්හි නිරත වන අයගේ කැපී පෙනෙන දවසේ රැකී රක්ෂා කටයුතු සාර්ථක ලෙස කරගෙන යාමට ස්ත්‍රී පාර්ශවයේ කෙනෙකුගෙන් විශේෂ උපකාරයක් හිමි විය හැකි බව පෙන්눔 කරයි බෝධෘඩේ රහසිගතව සිදුවේ වියදම් කිරීමේදී යම් යම් අතපසු වීම වලට ඉඩ කඩ පවතින බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වීම යහපත් වේ පවුලට අලුතින් කෙනෙකු එකතු වීම හෝ දරුවල පිළිබඳ ආරංචි ලැබෙන කාලයකි මවට තරමක් අයහපත් කාල පරිච්ඡේදයක් බැවින් මවගේ ශරීර සනීපයේ ප්‍රමුඛ අනිත් කරුණු කාරණා පිළිබඳ විශේෂ අවධානයකින් පසු වීම වැදගත් වේ විවාහ පාර්ශවයේ ලැබීම් සහිතයි කන්‍යා ලග්නයේ උපන් ඔබට මේ සතිය කෙසේ වේවිද කන්‍යා ලග්නයේ උපන් ඔබේ කේන්ද්‍රයේ තුන්වැන්නේ රවි කුජ සහ කේතුද සිව්වැන්නේ බුධද පස්වැන්නේ සිකුරු සහ ශනිද සයවැන්නේ ගුරු සත්වැන්නේ සඳුද නවවැන්නේ රාහුද ගමන් කරමින් ආරම්භ වන මෙම සතිය රැකී රක්ෂා කටයුතු පිළිබඳ තබා තිබූ බලාපොරොත්තු ඉටු කරගත හැක කෙටි ගමන් බිමන් නියදී හැකි නමුත් ඒවායේදී බෙහෙවින් ප්‍රවේශම්කාරී වීමට මතක තබා ගත යුතුයි මන්ද වැටීම් තැලීම් ආදී හදිසි අනතුරු වලට ඉඩ කඩ පවතින කාල පරිච්ඡේදයක් බැවිනි මෙතෙක් පවුලෙන් දුරස්ස සිටි කෙනෙකු සමීපවන ආරංචිය ලැබෙනු ඇත හෝ එසේ සිදුවේ පවුලේ වැඩිහිටියන්ට යහපත් කාල වකවානුවකි විශේෂයෙන් කාන්තා පාර්ශවයට සුබයි බාල සහෝදරයා සමග අනවශ්‍ය පැටලීම් ඇති විය හැකි බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් විය යුතුයි අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් අසුබ නැත විනත් භාෂාවක් ඉගෙනීමට සුදුසු කාලයකි අස්ථානගත තිබූ විශේෂ ලියකියුල්ලක් නැවත හමු විය හැකි තුලා ලග්නයේ උපන් ඔබට මේ සතිය කෙසේ වේවිද තුලා ලග්නයේ උපන් ඔබේ කේන්ද්‍රයේ දෙවැන්නේ රවි කුජ සහ කේතුද තුන්වැන්නේ බුධද සිව්වැන්නේ සිකුරු සහ ශනිද පස්වැන්නේ ගුරුද සයවැන්නේ සඳුද අටවැන්නේ රාහුද ගමන් කරමින් ආරම්භ වන මෙම සතිය හදිසි නොසිතූ ධනලාභ ලැබීමේ ඉඩ කඩ පවති ලේකන කටයුතු තුළින් වාසියත් වේ අන අවශ්‍ය කරන ලියකියුලද ලැබෙනු ඇත දේපල පිළිබඳ ඇතිව තිබූ ගැටලුවක් निराකරණය කර ගැනීමට හැකියාව ලැබේ දරු ශිෂ්‍යාදීන් සිටින්නම් ඒ අයට යහපත් කාලයකි ඉගෙනීම් සහ ඉගැන්වීම් කටයුතු සාර්ථකය පවුලේ අය සමග එක්ව සිටීමට ලැබෙන කාලය වැඩි වන අතර නිවසේ වැඩි දියුණුව වෙනුවෙන් අලුත් වැඩපිළිවෙලක් සකස් කරන්නට සිතයි මංගල යෝග සහිත කාලයකි අන්‍යයන්ගෙන් උදව් උපකාර නිරතුරුවම ලැබෙනවා ඇත තම හිතයිෂින් සමග කතා බහ කිරීමේදී තරමක් සැලකිලිමත් විය යුතු දවසේ මන්ද වචනය නිසා ඔවුන්ගේ සිත් රිදීම් අමනාප ගති ආදිය ගෙන දිය හැකි බැවිනි රුචික ලග්නයේ උපන් ඔබට මේ සතිය කෙසේ වේවිද
රුචික ලග්නේ නෝපා නොබේ කේන්ද්‍රයේ ලග්නේ රවි කුජ සහ කේතුද දෙවැන්නේ බුධද තුන්වැන්නේ සිකුරු සහ ශනිද සිව්වැන්නේ ගුරුද පස්වැන්නේ සඳුද සත්වැන්නේ රාහුද ගමන් කරමින් ආරම්භ වන මෙම සතිය ප්‍රේමය සහ විවාහය සම්බන්ධයෙන් පැවති බාධා අවහිරකම් දුරු වී යනු ඇත ඉඩම් ගෙවල් පිළිබඳ දියුණු ඇති වේ වෘත්තියේ ගෙනීමකට සම්බන්ධ වීමේ බලාපොරොත්තුවෙන් සිටියේ නම් ඒ සඳහා අවස්ථාවයේදී ආර්ථිකයතින් යහපත් කාල පරිච්ඡේදයකි තම හිතයිෂින් හා වැඩ කටයුතු කිරීමට බොහෝ ඉවසිලිවන්ත විය යුතුයි මන්ද කේන්තිය නිසා අයහපත් වාතාවරණයක් නිර්මාණය විය හැකි බැවිනි මෙම කාලය තුළ ලිපිලේඛන කටයුතු යෙදේ නම් සැලකිලිමත් කළ යුතුයි ශරීර සනීපයේ පිළිබඳ විමසා බැලීමේදී හිසේ අමාරුකමකට සහ මුත්‍රාශිත දෝෂයකට ඉඩ කඩ පවති අනවශ්‍ය ගමන් බිමන් වලින් පාඩු හා අලාභ ආදී දේවල් සිදු විය හැකි කාලයක් බැවින් ඒ පිළිබඳ කල්පනාකාරී විය යුතු බවක් පෙන්නුම් කරයි ධනු ලග්නයෙන් උපන් ඔබට මේ සතිය කෙසේ වේවිද ධනු ලග්නයෙන් උපන් ඔබේ කේන්ද්‍රයේ ලග්නයේ බුධද දෙවැන්නේ සිකුරු සහ ශනිද තුන්වැන්නේ ගුරුද සිව්වැන්නේ සඳුද සයවැන්නේ රාහුද දොළොස්වැන්නේ රවි කුජ සහ කේතුද ගමන් කරමින් ආරම්භ වන මෙම සතිය අධ්‍යාපන කටයුතු වල යෙදී සිටින අයට බොහෝ යහපත් වේ ඒ සම්බන්ධ විශේෂ වරප්‍රසාද හිමිවනවා ඇත උසස් දේ ඉගෙනීම සඳහා සම්බන්ධ වීමට සිටින කාලයකි ධනයෝග ක්‍රියාත්මක වෙන කාල පරිච්ඡේදයක් බැවින් ආර්ථිකය අතින් අයහපත් නැත සහෝදර සහෝදරියන්ට සුබයි වෙළඳ ව්‍යාපාර හෝ රැකී රක්ෂා කටයුතු පිළිබඳ තිබුණු බලාපොරොත්තු ඉටුවන බවක් පෙන්නුම් කරයි ගමන් බිමන් වෙනුවෙන් තම මුදල් වැය වන දවසේ රැකියාව සම්බන්ධ ලියකියවිලි ඇතිවිය හැක බාල සහෝදරයාට යහපත් කාල වකවානුවක් වන අතර ඔහු අන්‍යයන් අතර ගෞරවාදයට පත්වන ස්වභාවයක් පවතී ශරීර සනීපය පිළිබඳ විමසා බැලීමේදී අක්ෂි ආබාධ ප්‍රමුඛ ඇසේ අමාරුකම් වලට අවකාශය පවතී මකර ලග්නයෙන් උපන් ඔබට මේ සතිය කෙසේ වේවිද මකර ලග්නයෙන් උපන් ඔබේ කේන්ද්‍රයේ ලග්නයේ සිකුරු සහ ශනිද දෙවැන්නේ ගුරුද තුන්වැන්නේ සඳුද පස්වැන්නේ රාහුද එකොළොස්වැන්නේ රවි කුජ සහ කේතුද දොළොස්වැන්නේ බුධද ගමන් කරමින් ආරම්භ වන මෙම සතිය තම වැඩ කටයුතු කෙසේ හෝ කර ගැනීමට උත්සාහ දරයි ස්ත්‍රී පාර්ශවයෙන් විශේෂ ලාභ සහිත කාලයකි හදිසි හෝ නොසිතූ ආසියත් විය හැකි කාලයක් බැවින් එවැනි දෙයට උනන්දු වූවට වරදක් නැත මිල මුදල් සම්බන්ධයෙන් පැවති ගැටලු නිරවුල් කරගත හැකි ඉගෙනීම් සහ ඉගෙනවීම් සාර්ථක වෙයි ඒ සඳහා ඇති උනන්දු උත්සාහය ආදී වර්ධනය වනවා ඇත කලා කටයුතු වල නිරත වන අයට සුබදායකයි විනෝද කටයුතු සඳහා සිත ඇදී යන කාලයක් වනවා මෙන්ම ඊට අවස්ථාව දෙයේදී දර්ශිෂාදීන් සිටිද්දම් ඒ අයගේ ජයග්‍රාහී දවස් වෙයි තරුණ තරුණියන් අතර නව ප්‍රේම සම්බන්ධතා ගොඩ නැගේ ප්‍රේමයේ සම්බන්ධ යම් ගැටළු ස්වභාවයක් පැවතියේ නම් එය නිරවුල් වෙයි දැනුම වර්ධනය කරගත හැකි නව මාර්ගයක් විවෘත වන කාලයක් ද වෙයි කුම්භ ලග්නයේ නූපන් ඔබට මේ සතිය කෙසේ වේවිද කුම්භ ලග්නේ නුපන් ඔබේ කේන්ද්‍රයේ ලග්නේ ගුරුද දෙවැන්නේ සඳුද සිව්වැන්නේ රාහුද දසවැන්නේ රවි කුජ සහ කේතුද එකොළොස්වැන්නේ බුධද දොළොස්වැන්නේ සිකුරු සහ ශනිද ගමන් කරමින් ආරම්භ වන මෙම සතිය රැකී රක්ෂා කටයුතු අතින් යහපත් වෙයි නව රැකියාවක් බලාපොරොත්තුෙන් සිටියේ නම් එකී බලාපොරොත්තුව ඉටුවන ස්වභාවයක් පවතී දේපල ලාභ සහිත කාලයකි නිවසට නව බඩු බහර ආදී ගැනීමේ අවස්ථාව උදාවන අතර අලංකාර කටයුතු සඳහාත් සිත යොමු වේ ආර්ථික සම්බන්ධයෙන් පැවති ගැටලු පැටලීම් නිරවුල් වී යනු ඇත පුණ්‍ය කටයුතු වලදී පවා මිල මුදල් වැය කරයි ලියකියුලි වැඩ ඇති වේ දරු බල පිළිබඳ තබා තිබූ බලාපොරොත්තු තබා සිටියේ නම් ඒ සම්බන්ධ වාසනාවන්ත කාලයකි දීර්ඝ ගමනක් යෙදී හැකි කාල වකවානුවක් බැවින් කල් වේලා ඇතිව ඒ සඳහා සූදානම්ව සිටීම නුවණට හුරුයි පියාට තරමක් අගුණ දවස් වෙයි ඔබගේ ශරීර සනීපය පිළිබඳ විමසා බැලීමේදී පවද ආශ්‍රිත අමාරුකමක් හට ගැනීමට ඉඩ කඩ පවති මීන ලග්නයෙන් උපන් ඔබට මේ සතිය කෙසේ වේවිද
मीन लग्ने नुपन्नोबे केंद्रये लग्ने संदुद तुन्नने राहुद नववेन्ने रवि कुज सह केतुद दसवेन्ने बुधद एकलोसेन्ने शुक्र सह शनिद दोलोसेन्ने गुरुद गमन करमिन आरंभवन मेम सत्य सितटेन सितिविली केसे हो क्रियावट नगन्नट उत्साह गनि क्षणिक गमन विमान ऐतिव्य है कि बेबिन काल वेला ऐतिव्य सदा सूदाम सिटी में यह पत्ते बाल सहोदरी के सुबदाई काल परिचय देखी नवरक्या बलापुरत्तें सिटी नम ए इटुवे पावती ना आदाय मार्ग यह पत्ता तड़हरे अध्यापन काटे तुल निरित वे सिटी नाईटे बहु यह पत्ते अन्य अंगिन उदाव उपकार सह आधार हिमी बनवाते तमागे अमतर दक्षता बलिन प्रयोजन लेबे विवाह दिव्य गटलू पैटली दूर दिखे आहे कि बेविन एपिडी बंद कल्पना कारी व काटियोतु कलयुति इदिकिरीम काटियोतु पिडी बंद वैड पिडी वरक सकस करन वैत उरुम हिमिकम लेबी मटे नियमित काले की पैरनी नाय मुदला का पसु लेबी ने दावसे पिया के शरीर सनीपे पिडी बंद कल्पना कारी वियतु काल वकवानु वकी